සුබ දවසක් හැමෝටම අදත් අපි අරගෙන ආවා පුතෙන් ඊබේසියෝ පාඩමක් මේක හතරවෙනි පාඩම මම පළවෙනි පාඩමේදී වරට කියලා දුන්නා කොහොමද ඉමේජ් එකක් එස්සියෝ කරගන්න කියලා ඒ වගේම දෙවෙනි පාඩම ගියත් ඉමේජ් එකක් ගැන ඒ වගේම තුන්වෙනි පාඩම අපි කරා කොහොමද ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක හදාගන්න කියලා එස්සියෝ වෙන විදිහට වරට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා මේ වීඩියෝ ඔක්කොම ටික බලන්න ඒ වගේම තමයි අද මම කතා කරන්න යන්නේ ඇත්තටම මේක පොඩි පාට් එකක් වගේ පෙවුනොත් පේනේ ඇත්තටම පේනවා ඒක පොඩි පාට් එකක් වගේ ඒ වුණාට මේකෙන් තමයි දැනට eBay වල ඉන්න ගොඩක් අය එයාලගේ SEO කරලා තියෙන්නේ එයාලගේ description එක එහෙමත් නැත්නම් එයාලගේ sales වැඩි කරගන්න එයාලගේ eBay ගේ search කරාම මොකක් හරි ඒක අපේ ලිස්නින් එක උඩින්ම පෙන්වන විදිහට එයාල හදාගෙන තියෙන්නේ මේ විදිහට ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද කරන්න කියලා මං හිතයි හිතන්නේ ඔයාලට තේරෙයි කොහොමද කරන්න කියලා මොකද මම ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යනවා ඒ වගේම ඔයාලට මොනා හරි නොතේරෙන තැනක් තියෙනවනේ එහෙමත් නැත්නම් මං දාපු වීඩියෝ වල අපහැදිලි තැනක් තියෙනවනම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න එහෙමත් නැත්නම් Facebook page එක තියෙනවා Facebook profile එක තියෙනවා ඒ වගේම දැන් ලංකාවට YouTube AdSense දීලා තියෙන නිසා මම ලියපු PDF එකකුත් මම පබ්ලිෂ් කරා සෙක් දෙවිල් එකේ තියෙනවා ඔයාලට ඕනනම් YouTube AdSense ගැන තියෙන PDF එකක් තියෙන්නේ ඒක බලා ගන්න පුළුවන් හරි මේ තියෙන්නේ මගේ channel එක ඉතින් ඔයාලට පුළුවන් subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක එහෙනම් අපි යමු listening කරන තැනට මම listening කරන තැන පොඩියට හදාගත්තා මෙතන මොන් ටයිටල් එක විතරයි දැනට මේක දීලා තියෙන්නේ මොකද මොන් ටයිටල් එකක් හදාගන්න දිවලට කියලා දීලා තියෙනවා කලින් මම යන්නම් පහලට මම මේක වෙන මොකුත් ඇඩ් කරගත්තේ නැහැ මෙන්න මෙතනට ඓටම් ඩිස්ක්‍රිප්ෂන් කියන තැනට මේක ඔයාලා හැමෝම දන්නවා අපි ඓටම් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇතුළත් කරද්දී ඔයාලා ගොඩක් වෙලාවට කීවර්ඩ් පාවිච්චි කරනවා එහෙමත් නැත්නම් ඔයාලට ගැළපෙන විදිහට ඒක හද දානවා ඒ වුණාට සමහර වෙලාවට සේල්ස් වෙන්නෙම නැති තරම් ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඒකට විසඳුමක් දෙන්න තමයි හදන්නේ ඉතින් මුලින්ම අපිට ඕන වෙනවා මේකට ඇඩ් කරගන්න HTML කෝඩ් එක මම මේකේ ඔයාලට පේනවා මෙතන ආයිටම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ස්ටෑන්ඩඩ් කියලා තියෙනවා ඒ කියන්නේ අපි මෙතන ටයිප් කරන ඕනම දෙයක් මෙතන පෙන්නනවා ඉතින් මෙතන තියෙන HTML කියලා ඊට මෙහා පැත්ත එකක් ඒක ක්ලික් කරාම එනවා enter details below plain text to html කියලා දැන් අපි මෙතනින් දුන්නොත් html ටැග් එකක් විදිහට මොනවා හරි ඒක පෙන්වන්නේ html ටැග් එකක් විදිහටමයි මම මේක ප්‍රීවියු එක බලන්නේ ස්ටෑන්ඩඩ් එකට දානවා එතකොට අපිට කිසිම වෙනස්කමක් නැතුව HTML විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි අද අපි SEO කරන්න යන්නේ. මම හිතන්නේ ගොඩක් අය මේක ගැන දන්නවා. ඒ වුණාට සමහරක් නම් කියලා දෙන්නේ නැහැ මේක මොකද එහෙම කියලා දුන්නාම ඒකේ තියෙන අගේ නැති වෙන නිසා. ඉතින් මුලින්ම ඔයාලා ස්ටෑන්ඩඩ් එකට ගිහිල්ලා ඕනනම් ඔයාලට ඇඩ්වාන්ස් එඩිටින් පාවිච්චි කරලා ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ හදා ගන්න කලින් හෝ හදාගත්තට පස්සේ ඔයාලා යන කෙලින්ම HTML එකට ඒ කියන්නේ මෙතනට මුකුත් ඇඩ් කරලා තිබ්බත් කමක් නෑ මම කලින් ඇඩ් කරපු එකක් තියෙන්නේ හරි මේක තමයි මම හදාගත් එක මේක දැනට හදාගත් එකක් මම පොඩිවට ඉතින් මේකේ තියෙනවා HTML කියලා ඔයාලා බැලුවොත් පේනවා මම ඉමේජ් ටික විතරයි දැනට දාගත්තේ මේකේ HTML ටැග් වලින් වලට පුළුවන් ඒ ටික බලා ගන්න. මම දැනට මේක එක ඉමේජ් එකක් විතරක් තියලා ඒ ටික අයින් කරන්න. හරි. දැන් තියෙන ඉමේජ් එක විතරයි. දැන් මම HTML එකට ගිහිල්ලා මේක උඩම තියෙන හරියෙන් පොඩි හිස් ඉඩක් හදා ගන්නවා. ඒ කියන්නේ white background එකක් තියා ගන්නවා උඩම තැනකට. මොකද උඩින්ම දාන එක හොඳයි ඒක. ඊළඟට මම ඔයාලට කලින් ටියුට් එකේදී මම කිව්වා මතක ඇති සෙක් ඩෙවිල් එකේ මම දානවා කියලා මොන කාලෙට මොන වගේ ප්‍රොඩක්ට්ද විකුණන්න ඕන කියලා
ඇත්තට මම මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ මම මේ වීඩියෝ එකෙන් කියනවා කිව්ව ඔයාලට ඔයාලා කෙලින්ම යන්න ටූල්ස් එකට ටූල්ස් එකේ තියෙනවා ඩ්‍රොප් ෂිපින් හොලිඩේස් කියලා උඩ තියෙන මෙනු එකේ ඉතින් මෙන්න මේ ඩ්‍රොප් ෂිපින් හොලිඩේස් කියන එකේ පහළට වෙන්න තියෙනවා මම මේක දාලා තියෙන්නේ කොහොමද හොලිඩේස් වලට අපි මේක මාකට් කරන්න කියලා ඔයාලට පේනවා මෙතන ජනවාරි ඉඳන් ඒප්‍රිල් යනකල් ඒ කියන්නේ අපිට මේක විකුණන්න පටන් ගන්න පුළුවන් අගෝස්තු වල වගේ ඉඳන් මේ වගේ මේවට අදාළ ප්‍රොඩක්ට් විකුණන්න පුළුවන් ඒ කියන්නේ නිව් ඉයර්ස් ඩේ එකට ආයි මාටින් ලූතර් කිං ඩේ ජෝන් ග්‍රවුන්ඩ් හොග් ඩේ සුපර් බෝල් සන්ඩේ ඒ වගේ ඊස්ටර් එකට ඇර්ත් ඩේ ඒ වගේ වට ගැලපෙන ඒවා වලට විකුණන්න පුළුවන් ඒවට හැබැයි මාස දෙකකට හෝ තුනකට කලින් ඉඳන් අපි යවන්න ඕන ප්‍රොඩක්ට් මොකද එහෙම නැත්නම් එයාලට ලැබෙද්දී ඒ දින පහු වෙලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙන නිසා අපි ඒ වගේ කාලෙට තමයි යවන්න ඕන ඒ වගේම තියනවා මේ ඕගස්ට් මැයි සහ මැයි සිට ඕගස්ට් දක්වා මාස හතරක් ඒ වගේ තියෙනවා මදර්ස් ඩේ නර්සස් ඩේ ආමඩ් ෆෝසස් ඩේ මෙමරියල් ඩේ මේක යුඎස්ඒ වලට විතරයි මොකද අපිට වැඩිපුර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් යුඑස්ඒ වලින් ඉතින් ඊළඟට තියෙනවා සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් වෙනකල් ඒකේ තියෙනවා ලේබර් ඩේ ඒ කියන්නේ කම්කරු දින සිටිසන්ෂිප් ඩේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් ඩේ බොස් ඩේ ඒ වගේම ස්වීටෙස්ට් ඩේ නේවි ඩේ ඒ වගේ හැලෝවින් පවා තියෙනවා ඉතින් දැන් අපි විකුණනවා නම් අපි ටාගට් කරන්න ඕන මෙන්න මේ පළවෙනි කොටසේ තියෙන ඒවා මොකද තාම එක්ස්පයර් වෙලා නැත්තේ විතරයි දැන් හැබැයි නිව් ඉයර් එකට අපිට විකුණන්න බෑ ඔයාලා මේකේ තියෙන දවස් ටික බලාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ අදාළ දවස හොයාගෙන මොකද මම මෙතන දවස් දෙන්නේ නැහැ අත්‍තරම දවස් දාන්න වෙලාවක් තිබ්බේ නැහැ මම ඉක්මනට හදලා දැම්මේ මේක ඔයාලට පුළුවන් ඕන් නම් මාටින් ලූතර් කිං ඩේ කවද්ද ඉතින් ඒ දවසට ඔයාලට මොනවද සෙල් කරන්න පුළුවන් මාටින් ලූතර් කිංගේ ස්ටැචු එකක් ඔයාලට යවන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් එහෙමත් නැත්නම් ඒ වගේ කොඩියක් යවන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් වැලන්ටයින් කාඩ් යවන්න පුළුවන් වැලන්ටයින්ස් ඩේ එකට ඒ වගේ ගොඩක් දේවල් යවන්න පුළුවන් ඊළඟට මම මෙතන දාලා තියෙනවා eBay fees calculator එක ඔයාලට පුළුවන් බාණ්ඩයක මම මේක ගැන වෙනවම ඔයාලට ඊළඟ ටියුටෝරියල් එකෙන් කියලා දෙනවා බාණ්ඩයක මිල ගණන් කොහොමද කරගන්නේ කියලා ඒකත් ඔයාලට ඕන නම් මෙතන උඩ ටූල්ස් වල eBay calculator එකෙන් ඔයාලට ඒක ගන්න පුළුවන් දැන් අපි අද පාඩමට යමු මේක ගැන මම ඔයාලට ඊළඟ ටියුටෝරියල් එකෙන් කියලා දෙන්නම් ඉක්මනටම ඊට පහල තියෙනවා මෙටා ටැක්ස් ෆෝ eBay කියලා මෙතන ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ඒකට ගියපුවාම ඔයාලට පුළුවන් ඒ ටික කොපි කරගන්න මම මෙතන දැම්මේ නෑ ඒ ටික ප්‍රීවියු වෙන්නේ නැති නිසා ඉතින් ඒ ස්ක්‍රිප්ට් එක ගත්තට පස්සේ ඔයාලට පේන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ ටිකම කොපි කරගන්න ඔයාලා මේක කිසිම දෙයක් දැන් වෙනස් කරන්න යන්න එපා කොපි කරගෙන ඉන්න කොපි කරගෙන ඔයාලා යන්න ඔයාලගේ අයිටම් ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ ගිහිල්ලා පේස්ට් කරන්න උඩිම පේස්ට් කරන තරමට හොඳයි මොකද මම මේක එකින් එක ඔයාලට කියලා දෙන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා මුලින්ම තියෙනවා මෙටා චාසෙට් UTF 8 කියන එක ඒක HTML කියවන විදිහක් ඒ නිසා ඒක වෙනස් කරන්න ඕනේ නැහැ ඊළඟ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් මෙටා ටැග් එක එතනට දාන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක ගැන ටයිටල් එකයි ඒ වගේම තවත් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකකු ඒ කියන්නේ අපි හිතමුකෝ අපි විකුණන්නේ ක්‍රිස්මස් හැට් කියලා ක්‍රිස්මස් හැට් ඊට පස්සේ ක්‍රිස්මස් හැට් ගැන තියෙන පොඩි විස්තරයක් වාක්‍යයක් තිබුණත් ඇති හැබැයි ඒකට මෙටා ටැග් යස් කරලා ලියපු එකක් ඇති තියෙනවා හොඳයි මෙතන ටයිටල් එක දාලා ඉන්න මුලින්ම ඊට පස්සේ ඒකේ වාක්‍ය සම්පූර්ණ කරගෙන යන්න ඔයාලා
අපි මේක දාද්දී වචන සාමාන්‍යයෙන් 15ක් වගේ තමා 10ත් 15ත් අතර වගේ වචන ගාණක් දාන්න ඕන ඊළඟට keywords keywords වලට දාන්න ඔයාලා ටාගට් කරන්නේ මොනවද මොන වගේ දේවල්ද ඒ කියන්නේ දැන් එයා සර්ච් කරන්නේ ක්‍රිස්මස් කියලා නම් අනිවාර්යෙන් එතකොට ඔයාගේ කවුඩර එන විදිහට ඔයා හදලා තියෙන්න ඕන ඒ නිසා ක්‍රිස්මස් කියන එක යොදන්න ඒ වගේම අපි විකුණන්නේ ක්‍රිස්මස් හැට් නිසා මම හැට් කියන එක දැම්මා එක්ස්මස් කියලා දැම්මා ඊට පස්සේ බයි මෙතනට ලෝ හරි බජට් හරි මොකක් හරි ඒ වගේ එකක් දාන්න ඒ වගේම තව සෑන්ටා කියලා දාන්න පුළුවන් එහෙමත් නැත්නම් හොලිඩේ ඒ වගේ ඔයාලට ගැලපෙන කීවර්ඩ් යූස් කරන්න එතනට ඊට පස්සේ ඕත කියන එකට ඔයාලගේ ස්ටෝ එකේ නම දාන්න මෙතනට ඔයාලගේ ස්ටෝ එකේ නම දැම්මහම ඒක SEO වෙනම එතන නිකම්ම මේ කීවර්ඩ් එක එතකොට එන කෙනෙක් කිලිම් ඔයාගෙකට එන්නේ ඊළඟට තියෙනවා view port එක මේකෙන් කරන්නේ මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදලා දෙනවා අපේ මේ description එක ඒ කියන්නේ සමහර වෙලාවට අපි HTML වලින් edit කරොත් අපි ඒක පෙන්වන්න නැතුව යනවා අනිත් අයට මොබයිල් එකකින් බලන අයට PC view එක විදිහට තමයි පෙන්වන්නේ ඒ නිසා අපි මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වලින් දැම්මොත් එයාලට ගොඩක් ලොකු පහසුවක් වෙනවා ඒක හොයාගන්න මෙතන පහල තියෙන අර මම කලින් තිබ්බ image එක දැන් මේක අපි ගිහිල්ලා බලුවට අපි මෙතන ස්ටෑන්ඩඩ් එකට ආපහු මාරු වෙලා බලුවට අපිට කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ ඒක ගැන ඔයාලා බය වෙන්න එපා මොකද ඒක පෙන්වන්නේ නැත්තේ මේක HTML ටැග් එකක් විතරක් නිසා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක ඔක්කොම ටික ෆික්සඩ් ප්‍රයිස් හෝ නැත්නම් ඔක්ෂන් දාලා හරි ප්‍රයිස් එක දාලා ඉතුරු ටික ඔයාලට කැමති විදිහට කම්ප්ලීට් කරගන්න ඊට පස්සේ ලිස්ට් කරන්න තියෙන අයිටම් එක ඉතින් මට අද කියලා දෙන්න ඕනුනේ මේ මෙටා ටැග් ගැන ඔයාලට ඒකයි මම මේක වෙනවම කරේ මේක ඇත්තටම පොඩි කෝඩ් දෙයක් වගේ ඔයාලට පෙවුනට මේක ඇතුලේ ගොඩක් ලොකු සංකීර්ණ දෙයක් වෙනවා මොකද ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ අපි මොකක් හරි සර්ච් කරාම මේ පේජ් එක පෙන්වන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඒ කියන්නේ ඔයාලා Google එකේ ක්‍රිස්මස් හැඩ් කියලා සර්ච් කළොත් ඔයාලට පෙන්වනවා ඉමේජ් පෙන්වනවා ඊට පස්සේ පෙන්වනවා ක්‍රිස්මස් හැඩ්ස් මේ තියෙන්නේ Amazon එකේ එකක් ඒ වගේම ඊළඟට තියෙනවා Amazon එකේ ආපහු shutter stock එකේ මෙන්න මේ මෙතන තියෙන එකට තමයි description එක කියන්නේ buy Santa hats අන්න ඒ වගේ තියෙන එකට තමයි description එක කියන්නේ මේකෙත් මේ තමයි description එක ඒ වගේම keyword වලින් කරන්නේ ඒක අපේ rank එක up කරලා දෙන එක ඒ කියන්නේ අපේ web page එක up search කරන දේ අනුව උඩට එන එක සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ක්‍රිස්මස් කියලා සර්ච් කරද්දී ක්‍රිස්මස් ගැන නෙමෙයි තියෙන්නේ ඒ උනාට ඒකත් උඩට ඇවිල්ලා තියෙනවා මම මේක පෙන්වන්නම් ඔයාලට බලමු මේ වගේ එකක් එයිද කියලා හරි ක්‍රිස්මස් ගැන තමා තියෙන්නේ උනාට මේක සැන්ට හැට් කියලා එන්නේ ඒ වගේ ඒවා උඩට එන විදිහට හදන්නත් පුළුවන් අපිට කීවර්ඩ් වලින් මොකද අපි යූස් කරලා තියෙන්නේ වෙන දෙයක් ඒ වගේම අපිට පෙන්වන්න වෙන දෙයක් ඉතින් ඒ වගේ දෙයක් කරගන්න විදිය තමයි මම අද කියලා දුන්නේ අනිත් දේ අනිත් තියෙන මෙටා ඩේටා නම් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ සමහර වෙලාවට ඕත එකත් මේකම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ ඔයාලා කැමති නම් වෙනස් කරගන්න ඒකෙන් ගොඩක් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ view port එකයි මෙටා චාසෙට් එකයි වෙනස් කරන්න යන්න ඕනේ නැහැ ඒ දෙක මම හරිය විදිහට දාලා තියෙන මෙතනට එහෙනම් මම හිතනවා අද ටියුට් එක ඔයාලට තේරෙන්නේ නැති එහෙනම් අපි ආයෙත් අලුත් දෙයකින් හම්බ වෙමු මම ඊළඟ දවස් කැල්කියුලේටර් එක ගැන ඔයාලට කියන්නම් මම මේ වගේ ලින්ක් එක පහලින් දාලා තියන්නම් එතකොට ඔයාලට පුළුවන් ඇක්සස් කරන්න මේවට මම ලින්ක් ටික ගන්නට දාලා තියන්නම් එතන එහෙනම් හැමෝටම සුබ දවසක්